ආයුබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් මම දුමින්ද ලක්මාල් අද ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත වසර 9කට පසු මව්බිමේදී ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජය කරයි probably should have won and the sweet shot which it's only apt that he plays on he was 15 not out of two just two deliveries in ඔලිම්පික් කුලලේ පළමු රන් පදක්කම චීනයට බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනා අද අධිකරණයට ඊයේ ඩෙල්ටා රෝගීන් 26ක් සමස්ත ඩෙල්ටා රෝගීන් 68 දක්වා ඉහළට දින 23ක් තුල කොවිඩ් මරණ 900ක් හයිටි ජනපතිගේ අවසන් කටයුතු අතරතුරදී උණුසුම් තත්ත්වයක් අද ප්‍රථමයෙන් අවධානය යොමු වන්නේ ක්‍රීඩා පුවතක් වෙත. ඉන්දු ශ්‍රී ලංකා තෙවන සහ අවසන් එක් දින තරගය කඩුලු තුනකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ශ්‍රී ලංකා පිළ 2012 වසරෙන් පසු ඉන්දියාවට එරෙහිව තරඟ ජයක් වාර්තා කර නැහැ. ඊයේ ජයග්‍රහණයත් සමග වසර 9කට පසු ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව සිය මව්බිමේදී වාර්තා කළ පළමු ජය මෙයයි. පිටෙන් දස්කම්පේ අවිෂ්ක සහ බහනුක ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය ලකුණු යාන්ත්‍රණය ක්‍රියාත්මක කළා. ඉන්දියා පිටිකරුවන් සිය පන්දුවෙන් මෙල්ල කිරීමට ප්‍රවීන් සහ අකිල සමත් වුණා. මේසියතට කුසලානේ ලැබෙන කාලයයි කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ සජීව විකාශය ඔබ වෙත ගෙනාවේ සීත ටීවී අප විසින් ශ්‍රී ලංකා පිළ මෙම තරගයට පිවිසුනේ වෙනස්කම් රැසක් සමගින් එමෙන්ම ඉන්දියා පිළේ ක්‍රීඩකින් පසු දිනක් මෙහිදී මංගල එක් දින වරම් හිමිකර ගැනීමද විශේෂත්වයක් මෙම තරගයේ කාසි වාසී දිනාගත්තේ ඉන්දියාවයි ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හමු වේ එක් ඉනිමක් පන්දු වාර 47කට සීමා වුණා ඉන්දියා පිළ පන්දු වාර 45ක් අවසානයේ සියලු දින දෙවි රසකරගත් ලකුණු සංඛ්‍යාව 225ක් ප්‍රීත්වී ෂෝ ලකුණු 49ක් ඉන්දියා පිළ වෙනුවෙන් ලබා ගත්තා අකිල දනංජය සහ ප්‍රවීන් ජයවික්‍රම පන්දුවෙන් දස්කම් පින්වමින් කඩුලු තුන බැගින් දවා ගත්තා Manny Rahulchar losing patience popping one up and Gunnar Ratner ran all the way across to take his this is how it got cleaned up Saini popping it up to Gully ලකුණු 226ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිළ පන්දු වාර 39ක් අවසානයේ සිය ජය වාර්තා කළා. ඒ කඩුලු 7ක් දැවී තිබියදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ ප්‍රතිහරමේක නිරත වූ අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 76ක් රැස් කළා. ඒ පන්දු 98ක් තුල 4 පහර 4ක් සහ 1 6 පහරක් සමගින් ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය උපරිමයේ ලබා දුන් බානුක රාජපක්ෂ සිය මංගල අර්ධශතකයේ වාර්තා කරමින් ලකුණු 65ක් රැස් කරගත්තා. Oh, once again, an inside edge and go for four. Ball for a change and driven magnificently. Is he going to be able to pull it back? Oh, no, he does, but... Oh, dear. That's gone through everyone. දසුන් ශානකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පිළ ලද පළමු එක් දින තරඟ ජයග්‍රහණය මෙයයි. එමෙන්ම ඉන්දියා පිළට එරෙහිව සිය මව්බිමේදී ශ්‍රී ලංකා පිළ එක් දින තරඟයක් ජයගත්තේ වසර 9කට පසුවයි. මව්බිමේදී ඉන්දියා පිළ හමුවේ පරාජයන් 10කට පසුව ශ්‍රී ලංකා පිළ ලබාගත් පළමු එක් දින තරඟ ජයද මෙයයි. ශ්‍රීලංකා කණ්ඩායම 2012 වසරින් පසු ඉන්දියාවට එරෙහිව තරඟ ජයක් වාර්තා කර තිබුණේ නැහැ. ඊයේ ලද ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකා පිළ ඉදිරි තරඟවලට සාර්ථකව මුහුණ දෙනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ. තරඟාවලියේ ජය ඉන්දියාව සතු වූ අතර තරඟාවලියේ වීරයා බවට පත් වුණේ සූර්ය කුමාර් යාදේව්.
සියතට කුසලානේ ලැබෙන කාලයයි මේ සියතට කුසලානේ ලැබෙන කාලයයි කාලයයි Oh there it is And he's hit it before අවසන් සහ තෙවන එක්දින තරගයේ වීරයාබවට පත්ුනේ අවිෂ්ක ප්‍රනන්දුයි. තරගෙන් අනතුරුව ඔහු මාධ්‍යට මෙලෙස අදහස් පළ කර සිටියා. මම ඉංග්‍රීසිවල බැට් කරපු විදිහත් එක්ක මම පොඩි පොඩි දේවල් ටිකක් මගේ බැටින් වල මම වෙනස් කරා. ඒ දේ මට ඇත්තටම ඇඩ්වාන්ටේජ් එකක් වුණා මේ සීරීස් එකට. ඉස්සරහ කකුල පොඩ්ඩක් ඕෆ් එකට යන මේකක් තියුණා. ඉතින් මම ඒක හදාගත්තා පොඩි ටෙක්නික් එකකින්. ඉතින් ඒ දේ ලොකුවටම මට රන්ස් වලට යන්න පුළුවන් වුණා. මට ඕන වෙලා තිබුණේ උඩ බැට් කරන එක්කෙනෙක් විදියට කොහොමද ලොං ඉනිං එකක් ගහන්න කියන ප්ලෑන් කරන්නේ කොහොමද කියන එක. ඉතින් මට ඒක ඇත්තටම ලොකු දෙයක් වුණා මේ සීරීස් එකේදී මම ඒ ගහපු විදියත් එක්ක ටීම් එකට ඕන දේ මට කරන්න පුළුවන් වුණා. මෙතර ඉන්දු ශ්‍රී ලංකා පළමු 20-20 තරගයේ හෙට පැවැත්වීමට නියමිතයි. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එහි සජීව විකාශය ඔබ වෙත ගෙන එන්නේ සියත ටීවී අප විසින්. සියත එක්ක ක්‍රිකට් දිනවමු. දැන් අවධානය දේශීය පුවත් වෙත. අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු 3 දෙනා අධිකරණයේ හමුවට ඉදිරිපත් කර තිබෙනවා. පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිසියට අවසර ලබා දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පසුගියදා මේකාර සේවයේ නිරත දැරියක් පිලිස්සීමේ ගියා. දැරියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට පුරුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇගේ පියා හා තැරැව්කරු අත්අඩංගුවටගත් අතර ඔවුන් ඊයේ පස්වරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කෙරුණා. මෙම සිදුවීමට අදාළව පොලිසිය විසින් ප්‍රකාශ 20ක් පමණ සටහන් කරගෙන තිබුණා. එෙහිදී අනාවරණය වුණේ රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි තවත් මෙහෙකාර තරුණයෙක් 2015 වසරේ සිට 2019 දක්වා ලිංගික අතවරයට ලක්ව ඇති බවයි. ඒ අනුව ඊට අදාළව රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සොහොයුරාද පොලිස් අත්අඩංගුවට පත් වුණා. ප්‍රශ්න කිරීම වලින් අනතුරුව මොවුන් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමටයි පොලිසිය කටයුතු කළේ. ඒ අනුව පැය 72ක් යාමටත් පෙර සැකකරුවන් අද පෙරවරුවේ කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇගේ පියා සොහොයුරා සහ අදාළ දැරිය එම නිවසට ගෙනවිත් බහර දුන් තැරැව්කරු යන පුද්ගලින් පැය 48ක කාලයක් පොලිසිය බහරේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ හිංසනයට හා අපයෝජනයට ලක් වූ දරුවන් ඉලක්ක කරගනිමින් නියම ව්‍යාපෘතියක් අද සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඩෙල්ටා රෝගීන් මතුවිය හැකි බවට සෞඛ්‍යංශ අනතුරු අඟවනවා. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙල්ටා රෝගීන් සංඛ්‍යාව 68ක්. ඊයේ වාර්තා වූ සංඛ්‍යාව 26ක්. මෙරටින් වාර්තා වන ඩෙල්ටා කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 68 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දින තහවුරු වූ නව ඩෙල්ටා රෝගීන් 26 දෙනාද සමගයි. එලෙස හඳුනාගත් ඩෙල්ටා රෝගීන් කොළඹ රත්මලාන පිළියන්තල ගාල්ල මාතර කිලිනොච්චිය ඉරණමඩු හා යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒ අනුව පවතින තත්ත්වයේ හැමයේ සෙසු පළාත්වලින්ද ඩෙල්ටා රෝගීන් හමුවීමේ අවධානමක් පවතින බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සියත අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. දැනට සමස්තයක් පැත්තේ ලංකාවෙන් රෝගීන් 68 දෙනෙකු වාර සම්බන්ධව වෙලා තියෙනවා කියලා විද්‍යාර්ථ ප්‍රවේශයේදී වාර්තා කරලා තියෙනවා. මේ රෝගීන්ගේ PCR පරීක්ෂණ කිරීමේ මීට හුඟක් කාලයකට කලින් විද්‍යාවේ PCR පරීක්ෂණ කරලා ඒ PCR පරීක්ෂණ වලින් සහිත රෝගීන් දෙත හඳුනාගෙන
පසුව තමා මේ ඥාන අනුක්‍රමිකතා කරන්නේ ඒ නිසා මේ වන විට මේ සියලු රෝගීන් සඳහා ඒ ප්‍රතිශතයේ ගැටියට ප්‍රයමා ඇරගෙන ඉවරයි නමුත් අපිට මේ අලුත් තොරතුරුත් එක්ක අපිට ගන්න තියෙන නිගමනය තමා මේ ප්‍රදේශවල කියන්නේ සැරටම මේ හැම වෙලා ඉත 68 දෙනා ප්‍රධාන වශයෙන් කොළඹ නගරයේ ඊට පසුව කොළඹ තදාසන්න පිළියත්තල රත්මලාන වගේ ප්‍රදේශවලිනුත් එවැගේම ගාල්ල මාතර කිලිනොච්චියේ ඉරණමඩු යාපනයේ ආදි වශයෙන් දිස්ත්‍රික්කයේ ආදි වශයෙන් ප්‍රදේශවලින් හමු වෙන තියෙනවා. ඉතින් නැවතත් අපිට කියන්න තියෙන්නේ බස්නාහිර පළාතේ, උතුරු පළාතේ, තපුරු පළාතේ හමු වෙලා නම් අනිකුත් සාම්පල් වලින් මේ තත්ත්වය හමු නොවුණා. අනෙක් පළාත්වලත් මේ රෝගය පැතිරලා තියෙන දින ඊට කටිතා අපිටයි. ගත වූ සතියක කාලය තුලදී දෛනික කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. පසුගිය 18 වනදා මෙරටින් කොවිඩ් රෝගීන් 1420 දෙනෙකු වාර්තා වූ අතර ඊයේ දින වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1815. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 293,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. වවුනියාව එළවලු වෙළඳපළ මාර්ගයේ වෙළඳාමේ නිරත පුද්ගලයන් තිදෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුව මේ බව තහවුරු වූ බවයි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍යාංශ කටයුතු කර තිබෙනවා. බගමතලාව ප්‍රදේශයෙන් COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව බගමතලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. කොවිඩ් වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 43ක් පිළිබඳව ඊයේ පස්වර්වේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 4000 සීමාව ඉක්මවා ගියා. මේ අතර මේ මාසයේ ගත වූ දින 23ක කාලයේදී පමණක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාවද 900 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡාවක නිරත වුණා. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ වසංගත මර්ධන වැඩපිළිවෙළ සහ ඔවුන්ගේ ශේෂ්ත්‍රයට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වුණා. නිදහස් අධ්‍යාපනය සුරැකීමට සමගි ජන බලවේගය දිවි හිමියෙන් ක්‍රියා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කාන්තාවන් සහ දරුවන් හිංසනයට ලක් කරන්නන්ට තම රජයක් යටතේ උපරිම දඬුවම් ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කළා. ඒ කොළඹ පැවති විරෝධතාවයකට එක් වෙමින් ජනපීඩක ආණ්ඩුවේ අත්නොමතික ක්‍රියාවලියට විරෝධය දක්වමු යන්න මැයින් විරෝධතා පාගමනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ කොළඹ ඉඟුරු කඩේ හන්දියේ සිට අලුත් කඩේ හන්දිය දක්වායි. අද හැමෝටම සිද්ධ වෙලා තිබෙනවා මහ පාරට ඇවිල්ලා තමන්ගේ අයිති ඉල්ලන්න. මේ ආණ්ඩුව හදනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පදනම් වෙලා තිබෙන නීතිය වෙනස් කරලා කොතලාවල ආරක්ෂක පීඨිය ඒට ඇතුල් කරන්න. කවදාවත් නිදහස් අධ්‍යාපනයට අත තබන කිසිම අනපනතකට සමගි ජන බලවේගය ඉඩ තියන්නෙත් නැහැ. ඒ වගේම කාන්තා හිංසනය වළක්වන්නට අවශ්‍ය දැඩි ප්‍රතිපාදන අපි ගෙලේනවා. නීතිය ඉදිරියේ අපි යාළු හිතවත්කම් තකන්නේ නැහැ. ළමා අයිතිය, කාන්තා අයිතිය ඇත්ත වශයෙන්ම නැතිබංග කරන පුද්ගලයින්ට නිකන් දඬුවම් නෙවෙයි දැඩි දඬුවම් ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ අපි මෙතන සිටින්නේ. දැන් ගිහිල්ලා බැලුවත් සම්බා 160යි, නාඩු 120යි, කීරි සම්බා මේ 225යි 230යි. එවනම් ලක්ෂයක් ගහලා අල්ලන් යන්න බෑ මේ මිනිස්සුම. මේ බොරු කතා. එතකොට අද එක පැත්තකින් ගොවියටත් ගහනවා වීමිල පල්ලෙහාට දාලා, අනිත් පැත්තෙන් පාරිභෝගිකයට දානවා හාල් මිල ඉහළ දාලා. ඊළඟට දැන් මේ කිසි කඩේක ගෑස් නැහැ. දැන් හෙට අනිදා වෙනකොට කිරිපිටි නැහැ. නැවතත් ආණ්ඩුවට කියනවා කරුණා කරලා අවුරුදු 8 කෙසේ වෙතත් ඉදිරි අවුරුදු 3 යන්න ඕන නම් ජනතාවට සහනයක් ලබා දෙන්න. හරි? දුප්පත් මිනිහට කිසිම විසඳුමක් නැහැ. පොහොසතට විසඳුමක් තියෙනවා. හොරකම් කරලා ඩොලර් හොයලා ඒවා හංගලා ඒක කළු සල්ලි සුදු කරන්න පුළුවන් කියලා 1%ක බද්දක් විතරක් ගෙවලා ඍජුබදු බොහොම අඩුයි මේ රටේ 20%යි වක්‍රබදු 80%යි පොලට යන කඩේට යන ඒ අම්මා තමයි දුප්පත් අම්මා තමයි වැඩිම බදු ගෙවන්නේ අපේ රජය එක වෙනස් කරනවා පක්ෂවල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන අභියෝගයට ලක් කළ හැකි ක්‍රමවේදයක් අවශ්‍ය බව මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා බොහෝමයක් පක්ෂ මැතිවරණ ප්‍රතිපත්ති හුදෙක් පොරොන්දු පමණක් බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළා.
මේ රටේ ඉතිහාසයේ වරින් වර මැතිවරණ ක්‍රම සංශෝධනය වෙලා තිබෙනවා ඒ වගේම විවස්සා සංශෝධනය වෙලා තිබෙනවා පනත් සංශෝධනය වෙලා තියෙනවා ඒ සෑම අවස්ථාවකදීම බලයේ සිටින දේශපාලන පක්ෂයේ බල ව්‍යුහයට ගැළපෙන ආකාරයට තමයි මේ මැතිවරණ සංශෝධන ගෙනහලා තිබෙන්නේ ඉතින් අපි අවධාරණය කළා මේ රටේ අනාගතයේ අඩුම තරමින් දශක 5කවත් ආර්ථික සමාජීය සංවර්ධන වෙනස්කම් ග්‍රහණය කරගන්නට හැකි වෙන ආකාරයේ මැතිවරණ ක්‍රමයක් තමයි සංශෝධනය විය යුත්තේ අවුරුදු 5න් 5ට ජනාධිපතිවරයා හෝ පාර්ලිමේන්තුව හෝ වෙනස් කිරීමෙන් ඊළඟ කණ්ඩායම බලයට ගැනීමෙන් මේ රටේ ජනතා අභිලාෂයන් ඉෂ්ට වෙන්නේ නැහැ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්නේ නැහැ අල්ලස දූෂණය සහ මහජන නියෝතේන්ට තියෙන චෝදනා ඔවුන් රටේ ජන මහජන මුදල් මංකොල්ල කෑම අපිට වළක්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ මේකට අවශ්‍ය කරන සිස්ටම් වෙනස් වීම අවශ්‍යයි අද දේශපාලඥයාට අසීමිත බලයක් සෑම ශ්‍රේෂ්ඨකම ලැබිලා තිබෙනවා ප්‍රතිපත්ති සම්පාදනයේ සිදු කිරීම අවශ්‍ය වෙනවා දේශපාලන පක්ෂ ආගමක්සේ සලකා කටයුතු කරන සංස්කෘතිය අපි බැහැර කරන්නට අවශ්‍යයි එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් තවත් තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවියේ වෙත නැවත හමු වීම සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබට සුබ දවසක්